ගන්නවා මගේ ආදරණීය යාළුව හැමෝම. අද අපි බලන්න යන්නේ කොහමද ඔයාගේ ස්ක්‍රීන් එක කැමරාවක් ෆෝන් එකක් නැතුව කොහමද රෙකෝඩ් කරගන්නේ කියලා. ඇත්තම මේක ෆ්‍රී සොෆ්ට් මේ සල්ලි දීලා ගන්න තියෙන සොෆ්ට් එකක් අපි දෙන්නේ ෆ්‍රී. හොඳයි අපි දැන් බලමු කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම මේ වෙබ්සයිට් එක මේ වෙබ් බ්‍රවුසර් එකට ගිහින් සර්ච් කරන්න. ස්ක්‍රීම් ස්ක්‍රීන් රෙකෝඩර් කියලා. ඉතින් මෙතන මෙහෙම ඩිස්ප්ලේ එකේ තියෙනවා, මෙතන තියෙනවා ස්ක්‍රීන් රෙකෝඩර්, රෙකෝඩ් ස්ක්‍රීන් නෝ මේක් ස්ක්‍රීන් ස්කොට් ෆ්‍රී අයිස්ක්‍රීම්. මෙන්න මේ මෙතන උඩ තියෙන මෙන්න මෙතන මේ HTTPS කියන මේකම ගන්න එක තමයි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක. අන්න ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මෙහෙම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා. ප්‍රෝ එක ඩවුන්ලෝඩ් කරන්න, ප්‍රෝ එකේ මේක අතර පොඩි වෙනසයි තියෙන්නේ අර වෝටර්මාක් එක දාන එක විතරයි. ඇත්තටම මේ ෆ්‍රී එකත් එහෙම අවුලක් නැහැ. එකින් තමයි මෙතන තියෙන ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා. අන්න ඒ ෆ්‍රී ඩවුන්ලෝඩ් එක ක්ලික් කරන්න. මේකේ වර්ෂන් එක 52.52 මෙගා බයිට්. ඕක දැන් මෙහෙම මෙතනින් ඒගොල්ලන් GIF එකක් යනවා. ඊට පස්සේ මෙතන ඔයා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ වෙනද විදිහටම ඔයා ඒක next කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ මෙන්න මෙතන ඩෙස්ක්ටොප් එකේ මෙහෙම icon එකක් එනවා. Ice cream screen කියලා. රෙකෝඩර් කියලා. අන්න ඒක ක්ලික් කරන්න. දැන් බලන්න යන්නේ කොහොමද මේකෙන් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්නේ කියලා. එක ඩබල් ක්ලික් කරන් ක්ලික් කරගන්න. දැන් මේක ලෝඩින් වෙනවා වගේ පළවෙනි ඉඳ ටිකක් වෙලා යනවා. ඊට පස්සේ මම මෙතන රෙකෝඩ් කරපු ඒවා මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා කැප්චර් වීඩියෝ කියලා. අන්න එකෙන් ඊට කලින් මෙන්න මෙතන සෙටින්ග්ස් කියලා තියෙනවා දකුණු අත පැත්තේ. අන්න ඒ සෙටින්ග්ස් කියන එක ක්ලික් කරන්න. වැස්සේ මේක ස්ක්‍රීන්ෂොට් එක PNG කියන ෆොටෝ එක JPG කියන ඒක නම් වැඩ වැදගත් වෙන්නේ අපිට. වෙබ්කැම් එකක් තියෙනවා නම් මෙතන වෙබ්කැම් එක සිලෙක්ට් කරන්න. ඊට සේව් ගන්න කොහෙද කියලා ඔයා මෙතනින් දෙන්න. ඊට පස්සේ වීඩියෝ කියන තැනට යන්න. වීඩියෝ එක හයි ක්වොලිටි ලෝ ක්වොලිටි වාට කැමති විදිහට දෙන්න. ඊට පස්සේ මේ තියෙන හැම එකටම ටික් කරන්න. මේක ටික් කරන්න එපා මේ දෙකට. මේ දෙක මේක ටික් කරාට ඒකේ තියෙන ස්ක්‍රීන් එකේ තියෙන අයිකන්ස් අයින් වෙනවා විතරයි. ඒක වැඩක් නැහැ. ඉතින් කාර්ය වාදයක් වෙනවා අන්තිමට. ඊපස්සේ මෙතන තියෙන වෝටර්මාක් කියන එක දාන්න බෑ. ඒකට ප්‍රෝ එක ඉල්ලනවා. ඊපස්සේ ඕඩියෝ කියලා දිනවා. මයික්‍රෝෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒ රෙකෝඩ් මයික්‍රෝෆෝන් ඒ ටික ටික් එක දාන්න. මෙතනින් තෝරන්න මොන මයික්‍රෝෆෝන්ද, ස්පීකර්ස් රියල්ටික්ද, ස්පීකර්ස්ද. ඊපස්සේ මෙතන හොට් කීස්. මෙතන තමයි රෙකෝඩ් එක පෝස් කරන්නේ. CTRL shift එකයි R එකයි තමයි stop කර මේ record කරන්නේ. record වි stop කරන්න ඕන මේ ටික එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන capture video කියලා. මෙතෙන් තමයි screenshot ගන්න. full screen screenshot එකක් ගන්න ඕන මේ full screen. ඊට පස්සේ මෙතන capture video full screen කියලා තියෙනවා. අන්න ඒක click කරන්න. ඊට පස්සේ මේ මෙතන යටින් වැටෙනවා රෙකෝඩ් වීඩියෝ. රෙකෝඩ් කරන්න ඔයාගේ ස්ක්‍රීන් රෙසලූෂන් එක මෙතන වැටෙනවා. මෙතන රෙකෝඩ් කරන්න ඕන රෙකෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ටයිම් එක මේ ඩවුන් වෙනවා. ඊට පස්සේ මේක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ ස්ටොප් කරගන්න ඕන නම් මෙතන තියෙනවා පෝස් කියලා. පෝස් ඒ වීඩියෝ එක ඉවර නම් පෝස් කළා මෙතන ස්ටොප් කියලා තියෙනවා. ඒ ස්ටොප් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ සේව්ඩ් අන්න එක පෙන්වනවා. අන්න ඒ ක්ලික් කරන ඔයාගේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා ඉවරයි. මම චුට්ටක් කරින්ද
ඇතර මේක නියම් වෙබ්සයිට් මේ සොෆ්ට්වෙයාර් එකක් වීඩියෝ රෙකෝඩ් කරන්න. ඇස මෙතන තියෙන ඔයාට මේ ඩිස්පලේගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන මෙතන මම ඩෙක්ස්ටොප් එක කියන ෆයිල් මේ ෆයිල් එකම ගත්තා. මෙතන තියෙන අයිස් වීඩියෝ කියලා අන්නේ ක්ලික් කරන්න. දැන් අපි වීඩියෝ කරපු එක මෙන්න මෙහෙම වැටෙනවා. ඇත්තට මේ හොඳ කොල්ඩි තියෙන සොෆ්ට්වෙයාර් එකක්. එහෙනම් අනිවාර්යෙන් අපි ඔය සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එඩිටින් වල තව සොෆ්ට්වෙයාර් තියෙනවා. මේක පාර්ට් 1 එක පාර්ට් 2 එහෙම කියලා අද තමයි මේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක පටන් ගත්තේ. එහෙනම් අපිත් එක්කම රැඳිලා ඉන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න. නැරඹුවාට ස්තුති කරනවා.